नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरण यामि। नमस्कार वेवा दम रुवनट समदा सदहं शरण यामि। नमस्कार वेवा सांगरुवनट समदा वासांग शरण यामि। नमस्कार वेवा तुनु रुवनट समदा तिसारण शरण यामि। साधु साधु साधु। अत्ताई अत्तनो नातो कोहिनातो परोसिया। अत्तनाहि सुदन्तेन नातं लभति दुर्लभंति। अभी क्यों माई मत मंकी वोट पसे। अत्ताई अत्तनो नातो कोहिना तो परोसिया। अतनाहि सुदन्तेन नातं लभति दुर्लभं। अत्ताहि अत्तनो नातो कोहिना तो परोसिया। अत्तनाहि सुदन्तेन नातं लभति दुर्लभं। अत्ताहि अत्तनो नातो कोहिनातो परोसिया। अत्तनाहि सुदन्तेन नातं लभति दुर्लभं। साधु साधु साधु। अद अपि तोरगत्ते मे रात्रि धर्मदेशनाव सदा तुम पिटकें सूत्र पिटके निकाय पाएं कुद्दक निकाय वर्ग विसी हाएं अत्त वर्गे संदहांगुन गाता कावरुत आलतियन गाता। अत्ताहि अत्तनो नातो तमंत पेट तमम्मय कोहिनातो परोसिया। तव किने कोमद अपट पेट वेन्ने। अत्तनाव अत्तनाहि सुदन्तेन तमं मनाव धर्मेन दमने करगनीमेम। नातन लभति दुर्लभं दुर्लभ वो निवन पिहिट नेता निवने पिहिट लबनवाई की ने कतावाई सारल केटी तेरू। तो कुट पहेदिली व पेन देयात्ती ना बिटर। भाग्यवत बुदुरजान अन्वाहं से विसिंतमाई में गाताव वदाले। इसे बुदुरजान अन्वाहं से वदाल गातामतीनो में दम्मपद कोट से वितरा खारसीय विसितुना। खारसीय विसितुना। आनंद महाराहतन वहांसे विसिं तमन वहांसे शिवपिरिसिं बिया ज्ञाने पीठा सोवान पले इंदगेनाई मे गाता पाडं करगत्ते। एक दिगट देशना करानं टिकक् करी कियन्न तिबुण लेसी कियला नै। मेवा तनिन तन वरिं वर तमयि देशना कले मे 423 म यमक वर्गे गाता समहारिट अपि दन्नवा देकक् एक तन देशना करपो तियेनवा।
සමහර තැනක ගාත පහක් අහුවෙච්ච තැන් තියෙනවා. නමුත් බලුවහම හොඳ ප්‍රඥාවක් ධාරණ ශක්තියක් නැති කෙනෙකුට මේවා දරා ගන්න බෑ. ඒ දරාගත්ත විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මේවා වර්ග කළා වර්ග 26කට. ඒ ගාථා පිළිවෙලට හැදුවා. දැන් ධම්මපදය ගැන අපි කතා කළොත් මුල්ම ගාථාවට තියෙන මනෝපුබ්බං ගමා ධම්මා මේ සියලු දෙයට මුල් වන හිත ගැන ඉතින් ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාවෙන් ඒක ගත්තා මේ සංස්කරණය කරද්දි හදද්දි මුලට ඔය පොතක් ලියනවා කියලන්නේ කරන්නේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිවෙලක් දුන්නේ නැහැ වර්ග වලට නම් දුන්නේ නැහැ එමුකුත් නැහැ දේශනා කළා ඒ දේශනාවට හේතු වෙච්ච කතාවක් තිබුණා අතීතේ ඒ දේශනා අර්ථය තියෙනවා අට කතාව එතකොට මේවේ අර්ථ බලන්න අපිට තියෙන බුදුරජාණන් වහන්සේ වැඩින සමයේම සකස් වෙච්ච පොත තමයි විස්තරය කියලා කියනවා අට කතාව ධම්ම පද අට කතාව ඒ ධම්ම පද අට කතාව අනු යමින් ධම්මසේන කියන ස්වාමීන් වහන්සේ පසු කලක ලංකාවේ හෙළවැසියන්ට සිංහලෙන් මේවා ඉගෙන ගන්නට සද්ධර්ම රත්නාවලිය කියලා ඉතා වටිනා ග්‍රන්ථ රත්නයක් සම්පාදනය කළා තියෙනවා. ටිකක් විශාල පොතක්. ඒ රත්නාවලිය කියන්නේම පෙළ කියන එක මැණික් පෙළක් වගේ. සද්ධර්මයේ නැමැති මැණික් පෙළ කියන එක. ඇත්තටම මේ ධර්මය කියන්නේ මේ ධම්ම පදේ කියන්නේ මැණික් පෙළක්. නැත්නම් රත්තරන් වටින ධර්ම සමූහයක්. ධම්ම කියනවා නිවනට පද කියන මාර්ගයට. කෙටියෙන් කෝ ධම්මපදේ කියන නිවනට මාර්ගයක්. නමුත් එළියෙන් බලන කෙනෙක්ට ඒක එච්චර තේරෙන්නේ නැහැ. මොකද පද හතරයි පොඩි ගාතනේ මේවයි නිවන් මඟ තියෙද කියලා හිතෙන්න පුළුවන්. නමුත් කිසිසේත්ම එහෙම බැහැර කරන්න බැරි තරම් අර්ථ රසයෙන් ධර්ම රසයෙන් පිරිච්ච ගාථා තමයි මේ තියෙන්නේ. ඉතින් අද එක ගාතාවක් තෝරගත්තේ ටිකක් අද දවස වෙලා කල වෙලාව ටිකක් අඩුයි. අපිට කතා කරන්න තියෙන වෙලාව ගත වෙලා තියෙන නිසා කෙටියෙන් කතා කරන්නයි බලාපොරොත්තු වුනේ. නමුත් එහෙම බලාපොරොත්තු වුණාට අපි කතා පටන් ගත්තම මේක දිග ගැස්සෙන්නත් පුළුවන්. එහෙම වුණයි කියලා ප්‍රශ්නකුත් නැහැ. මං හිතන්නේ මෙතන ඉන්න අයට ගිවල් දොරවල් නැහැ නේ යන්න දැන් මේ වෙලාව. ඉතින් කුටියට යා ගන්න විතරයි තියෙන්නේ පොට්ටක් පැයකින් විතර ඉවරුනොත් ඇති. දැන් අපි කලින් කතා කරා දවසට සැරයක් නැත්නම් දවසකට සැරයක් වගේ මුලින්ම තේරී ගාථා වලින් පටන් අරගෙන එක දවසයි අපිට තේරී ගාථාව කතා කළේ. අපි සුමේධා තිරණිය ගැන තමයි කතා කළේ. තේර ගාථාවත් පටන් ගත්තා. නමුත් තනින් තන විටින් විට මේ දවසේ විස්තරය අනුව අපිට විසිද්ධ වෙනවා දේශනා මාරු කරන්න. අනතුරු අපි කරගෙන ආවා සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය දේශනා පළවෙනි කොටස පටන් ගත්තේ. අපි දේශනා තුනක් පමණ අවසන් කළා. සම්මාදිට්ඨි සූත්‍රය, සබ්බාස සූත්‍රය සහ ධම්මදායාද සූත්‍රය අපි ජයග්‍රහණයක් වශයෙන් දකිනවා එක. මොකද ඒ සියල්ල දැන් පටිගත වෙලා තියෙන නිසා අනාගතයේදී අපි බලාපොරොත්තු වෙන ඒවා අන්තර්ජාලයට සකස් කරලා දාන්න. ඉතින් වෙලා මදි නිසා දැන් කරගන්න බැරි වුණා කිසිම දෙයක්. තාමත් ඒවා ආරක්ෂිතව තියෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා අහන්න කැමති අයට යොමු කරන්න. ඉතින් ඒ අතරට අද දේශනාවත් එකතු වෙනවා. මේ දේශනාව එහෙනම් ඊට හාත්පසින් වෙනස් තැනකින් ගත්තේ. මේ දැන් හිතලා මම මේක යොදාගත්තේ අද දවසට අපේ හැමෝටම ගැළපෙන දේශනාවක් නිසා. මේක මම පසුගිය පොයේ දවසෙත් මේ සඳහා මේට සම්බන්ධ කතාව කියා දුන්නා අපේ මෙහි වාසය කරන අයට සහ සිල් සමාදන් වෙච්ච අයට. තමන්ට තමන්ගේ පිහිට ලබා ගන්න හැටි අපි හොයා ගන්න ඕනේ. ඉතින් ඒක සඳහා අපි තේරුම් ගන්න ඕන භාග්‍යවතුන් වහන්සේ කොච්චර අපිට පිහිට වුණාද, උන්වහන්සේ වදාළ මේ පරම පිවිතුරු ධර්මය කොච්චර වටිනවද, ඒ ධර්මය අපිට දායාද කර දුන් රහතන් වහන්සේලා කොච්චර වටිනවද. විශේෂයෙන් ඒ අතර මුලින්ම ඉන්නවා ආනන්ද මහරහතන් වහන්සේ. උන්වහන්සේ නොසිටින්නට අද අපිට මේ ත්‍රිපිටක ධර්මය නැහැ. 84,000 ධර්මස්කන්ධ දරාගත් බවයි තෙරුන් වහන්සේගේ තේර ගාථාවෙන් විස්තර කරන්නේ. 82,000 ධර්මස්කන්ධ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම ලැබුණු බවත්, 2,000 ධර්මස්කන්ධ ශ්‍රාවකයන්ගෙන් ලැබුණු බවත් සඳහන් වෙනවා. එතකොට ඔක්කොම එකතුව තමයි අර අපි කියන්නේ 84,000 ධර්මය කියලා. ඉතින් අද කාලේ අයට සමහරට 84,000 වැඩිත් වගේනේ.
अच्छर मुकट बण की अब मेक बणपति अक्का दरागण अमारम इन मम योजना करे मेहनी महसूना मे दम पदे पुतवा उत्साहक पाड़कर अट्टाता मंकन गाता मे गाता अभी पाड़कला तुम पार मे गाता मम पाड़कर पास अपे बुद्धागम पोते दिबुना विभाग टेकल अभी थिंग तीय पार हर मे पाड़कल पाड़न तीयगा दंतक तीन आने साने मारने अत्ता ही अतनो ना तो कोहिना तो परोसिया अतना ही सुदांते ऐ मत पाड़ा अतने वे अतना सुदांते को पाड़ती अतना ही सुदांते पोते तीन अतना ही सुदांते मटा पाड़ते अतना सुदांते तमें नाता लभति दुर्लभ अभी आहलती सतर पद गातावा पाड़कर बेरीवेगी ग्रहत्च विद्या इतम गीन संहार पाड़कर बेरिया दुख समहार वचन मत गए आरती वेट पुलवा इतने अवश्यता भी मेक पुलवाइट मेक पाड़कर मे महाभद्रकाले पहलवे बुधरजान सर पसनामा ये नम्म शंको ककुसंद बुधरजान से पहलवना वेडहिटिया सदहांगेवाद्रकाले पहालना मे महाभद्रकाले देवणी अंत कल्पे कोणागमन भाग्यु नासी हतलिस दहस कड़ेटियान ककुसंद बुधरी कोणागमन भाग्यु तीस दहस काश्यप भाग्यु तुनासी तुंग नोट पहलवना ना से वेडल विशी दहस क्रमक्रमे अड़ला वर्ष अभी मे जीवत्न समय गौतम बुधरजान हास्य के समय ये समय भाग्य तो हास्य के वायस और असूवाय इतम टीक कलाई बुधरे हासी वेड हिट भाई अर अणित बुधरजान हासिल वडा धर्मे देश नकल हेतु अतीन आयुष वेडिकाल मिनीसुटे वेड बणकी अन्े एक पोड़ अवगा दुना तीक्मेनो एनीस धर्म प्रमाण आड़ विनय पेन विने विनय पनवाण्डे कांती परम तपोति तिखा आदि गाता तुनाती तुन की वो मैति सब पाप सकन अभी हालती वेटे अववाद प्राति मोक्ष बुध दीर्घाश बुधवरुंगे विनय पीट के उच्चराय मेवकराने भाई अरवकर दीन विनय पीट के शासन दिबिलने वेड़क नीस बुध सत्यो प्रकृति पिभास्वराय आवश्य वेड़ मिनी रागदेश आड़ी दपटी उपरीमेट नगलती आवश्य बेहल पल्ले आड़ उपरीमेट कदला रागे वेड़ी देश वेड़ी मे बणकी मे अम तो बणत्ता मर के दबुलुच्चन तलगोई मरण यह बण अहन गमन हिते वेड़करा समहार अरटिक एवं तत्वती नम मंगित मिथेन्टरअप हमोम यमता खिले अड़करगा उत्साह नमूद हेरुण समाजे दिशा घी जीवित दिशा गेदरक सो समाजे तत्तम हरी शोचनीय खेदे की इकी तीत की कि तरह द्वयानक ये तरह ये मिनसु अपाय बीय नेतुतम जीवत लच्च पाय नेतुतम जीवत इतना तो मैं बुधरे जान से मिच्छर धर्म या देश नाक अद वही काले बहु देश नकलतीनो अभिधरमे अदल दहस सूत्रे विसीदस विने विसी पुदुमित विने मिच्चर पेन वीम करे विषगति वेडिवेनो ये जीवमान कालेप ये वेरदी मतूना एक निशाने पेने हुए प्रश्न वेच्च निशाने पनवलती पनवाण निकाले मैं मतूना मतु वेच्च निशा पेने एक तीन विने पेटकिन तीनों एक सामने गीय अतती अने वे मुकद अदालने अपी अभी गनगा नतिकल सामान्य विस्तर विने तीन गीय अट गन हों पोदेगा महावग्गपाली अने चूल वग्ग पाली ओ दिख हों की वीवे आचार धर्म गुड़ती मम्मी की आगे ना मुकूरने वे सदरमी वटना अब अदी कॉले गई ना अभी पाल वे बुधरे मासी दुर्लभाई की तीरगण और वसु जीवत्ने हतलिस्पाई अडहिटी बुधवेला
ඉතාලම කෙටි කලක් පිරිනිවන් පල 2564 කුත් ගිවිලා ඉවරයි දැන් තව 2430 ගානක් වගේ තියෙනවා එයිනොත් පේනවා ටිකෙන් ටික මේක මිනිස්සුන්ගේ අතින් ගිලිහිලා යනවා කට වචන ගිලිහිලා යනවා දැන් ඔච්චර ගිලිහිලා නැන්ද කිව්වොත් මේ සද්ධර්මය කියන එක ඈත අතීතේ පාඩම් කරගෙන ආවේ මතකේ මතක තියන් ආවා ඝන වශයෙන් ඒ කියන්නේ පිරිස් වශයෙන් තමයි කොටස් මතක තියන් ආවේ දැන් දීඝනිකාය පාඩම් කරපු පිරිසට කියන දීඝ බාණක කියලා ඒ වෙන පිරිසක් ඒ ආචාර්ය පරම්පරාවෙන් ගෝලියොන්ට එක දෙනවා දහස් ගණක් වෙන්න පුළුවන් සයන්නාසල උන්නාසලක මතක තියන් හිටියා මජ්ක්‍ධිම නිකාය පාඩම් කරන් ආපු සයන්නාසලට කිව්ව ඉස්සර අපේ ලංකාවේ තිරිය මජ්ක්‍ධිම බාණක දැන් දීඝ බාණක අබේ කියන සයන්නාසෙ දීඝ නිකාය පාඩම් කරව සයන්නාසකෙනි මජ්ක්‍ධිම බාණක දරවරු සංයුත්ත බාණක අංගුත්තර බාණක කුද්දක බාණක ජාතක බාණක කොහොම තියෙනවෝ එහෙම වින් කරගෙන පාඩම් කරගෙන තමයි ආවේ ඊට පස්සේ ඔය බැමිණි ඉතිහාසය කාලේ අවුරුදු 12ක් වැස්සේ නැති නිසා මිනිස්සු මැරුණා මේ පිදේශ රහතන් වහන්සේලාගෙන් පිරලා තිබුණාට ඒ කාලේ තමයි විනාශ වුනේ වල් බිහි වුණයි කියන ආන්නේ විපත දැකලා තමයි ඉන්දියාවට ගිහිල්ලා ජීවිතේ රැකගත් සයනසල නැවත ලංකාවට වැඩි ඉඳ පස්සේ වලගම් බරයිතුමගේ දවස මේ ධර්මයේ ග්‍රන්ථාරූඪ කළා පුස්කොළ පොත්වල ලියලා තියෙනවා ආන්නේ එහෙම තමයි පාඩම් කරන එක නතර වුනේ මොකේ ලිව්ව නිසා පොතේ ලිව්ව නිසා ඒත් හැබැයි පාඩම් කරලා තියෙනවා මොකද ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය කියන මේ තනතුර දෙන්නේ පාඩම් කරන අයට ඔක්කොම ත්‍රිපිටකේම පාඩම් නම් තමයි ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය කියන්නේ. ඒ පාඩම් දෙන්න ඕනේ. පාඩම් නොතිබුණාට කවන්නේ පාඩම් දීලා තියෙනවා නම් ඒ තනතුර දෙනවා සාමාන්‍යයෙන්. අදත් දෙනවා. අද උනත් පුළුවන් ඒක ලබා ගන්න ඕනම නිකායක තියෙන එක. ඉතින් කාලෙන් කාලට ඔක අලුත් වෙලා එනකොට පොත්වලට ආවා. අපිට මතක හිටියේ 50 ගණන් වල වගේ තමයි අන්තිමටම සිංහලට පරිවර්තනය කළේ. ලංකා භාෂාවට එතකන් තිබුණේ පාලිය මේ ත්‍රිපිටකයේ 51-2 වගේ වෙනකන් තිබුණේ පාලියෙන් විතරයි ඉස්සර අම්මලා ආච්චිලා සියලා බණහලා තියෙන පාලිය සිංහලෙන් දන්නේ නැහැ ඒ කියන්නේ බණහන කියන කියලා තියෙන සූත්‍රයක් බලාගෙන සවින්නාංශේ කියනවා පොත බලන් කියනවා අනිත් කටි සාදුකාර දෙනවා ඉතින් තේරුම දන්නේ නැහැ ඉතින් බලන් ඉන්නවා දැන් ගණින්නාංශලනේ ඔය මෑතක වෙනකන් දල් තියෙන 800 ගණන් වල ඉතින් අන්න එහෙමති බීජ ධර්මයේ තමයි මේ බුද්ධ ජයන්තිය වෙනුවෙන් පරිවර්තනය කරලා ගත්තා. අටුවා වෙබැ පරිවර්තනය කරේ නැහැ මෑතක් වෙනකම් මට මතකයි 2007-08 වගේ වෙනකොට තමයි පරිවර්තනය කළේ සිංහලට. දැන් අපිට තියෙනවා මෙන්න පොත් ටික. කොහෙද තියෙන්නේ? අර කබඩ් එකෙත් තියෙනවා. දැන් ඊටත් වඩා පහසු කරලා මගේ අතෙත් තියෙන මේ තියෙන. මෙතන තියෙනවා. දැන් මේකේ තියෙනවා නම් මම පෙන්නන්න මේ තියෙන. හරි ලේසි. මේක ඉවුව ගමන් බස් එක යන ගමන බලන්න පුළුවන්. දැන් පොත උස්සන් යන්න ඕනේ නැහැ. දැන් පොත් අමතක ළමටත්. ඇයි දැන් ත්‍රිපිටක පොත් ටික අරන් යන්න ඕනේ නැති තත්ත්වයක් තියෙන. මොකද මේක ටැබ් එකට ස්මාර්ට්ෆෝන් එකට දැන් ඇවිල්ලා තියෙන ඇප් එකක් අරගෙන ගන්න පුළුවන්. දැන් ඒ තරම් අපි දියුණු වෙලා තියෙනවා තාක්ෂණික පැත්තෙන් ධර්මයේ චූටි උපකරණයකට ගෙනත් තියාගෙන අපිට රිසිසේ එක බලන්නට පුළුවන්. දැන් ඒකෙන් උනේ මොකද්ද? අර පාඩම් කිරීම කියන එක අහිමි වුණා. දැන් අපිටත් ඒක තේරෙනවා දැන් ඕන් නැහැ වගේ. ඉතින් ඕනේ ළඟ තියෙනවා මේ බැටරි බැස්සොත් තමයි වැඩි. නේද? පවර් බැංක් එකෙත් බැහැලා මේකෙත් බැස්ස දවසට බණ කියලා ඉවරයි. ඒක නිසා අර ඒ ප්‍රශ්නේ තියෙනවා දැන්. හේතුව මොකද මේවා තියෙන නිසා අපිට උත්සාහවත් නැහැ පාඩම් කරා. නව 2006 මෙහෙට ඇවිල්ලා මුලින් බණ කියනකොට ඔය මජ්ක්‍ධිම නිකාය සූත්‍ර තමයි කතා කළේ මෙහි. ඒ කතා කරන ලයි මට ඕනකම තිබුණා අටුවාව කියව ගන්නට. ඊට පස්සේ මහාචාර්යතුමියට ඉන්ද්‍රාණි මුණසිංහ එතුමියට කියලා මම දීඝනිකාය අටුවාව සහ මජ්ක්‍ධිමනිකාය අටුවාව තොර තිබුණේ පාලියෙන් විතරමනේ. ඒක ගෙන්න ගත්තා. ගෙන්නගෙන ටිකක් වැඩි බරපතලයි තමයි. නමුත් තේරුමකුත් තිබුණ පොඩි පාලි ගැන. ඒ නිසා නොදන්න වචන තෝර ගන්නට පාලි සිංහල ශබ්දකෝෂය ඉගෙනගෙන ඒකත් තියාගෙන අර පොත පෙරලගෙන දැන් සූත්‍ර පොතත් බලනවා අටුවාවත් බලනවා දන්නේ නැති වචන වලට ඩික්ෂනරියත් බලනවා ඕනෝම තමයි මුල් අවුරුදු දෙකේ විතර බණ කිව්වේ ඉතින් ඒක සතුට වෙනවා අපි එහෙම දුෂ්කරතා මැද්දේ හරි වැඩේ කරන් ගියා ඊට පස්සේ අපිට මේ මජ්ක්‍ධිමනිකායට කතා වොත පොට්ටක් අරන් තිබුවා මොකද දැන් ඒක අවශ්‍ය වෙන්නේ නැති තත්ත්වයක් ආවා සිංහලටම පරිවර්තනය කළ පොත් ටික ආවා දැන් තියෙනවා
එනිසා අර පරණ පොත අරන් තිබුවා ඒක හොඳයි පූජනීයයි මොකද ඒක ඉන්නේ මුලින් බණ කිව්වේ එහෙනම් මේ ධර්මයේ ඔන්න ඔහම තමයි ගලන් එන්නේ දැන් ඉස්සරහට එනකොට ඔක ඔහම ගිහිල්ලා අන්තිමට අභිධර්ම පිටකයෙන් පටන් අරගෙන ජාතක දක්වා තමයි ඉතුරු වෙන්නේ ජාතකත් නැති වෙලා යනවා අන්තිමට මිනිසුන්ගේ හිතේ ධර්මයේ පස්සේ ඔය දැන් අර මොකද රත්තරන් රන් අකුරින් ලියන්න ඕනේ කියලා කියනවා ගලේ කොටන්න ගල්වල කොටන්න ඕනේ ඇයි කොටන්නේ දැන් අපි ගිහිල්ලා ඔය සෙල් ලිපි බලලා සාදුකාර දිලෙන්නේ අනුරාධපුරය වගේ කියලා ඉස්සර පුතේ මේ මොකක් හරි ලියප එකක් කියලා ඒ වගේ තමයි 2000 දැන් ගණන්නේ 2021 නේ ඔය 5000 ගණන් වගේ එනකොට ළමයින්ට පෙන්වන්න තියෙන ත්‍රිපිටකය කියලා එකක් තිබිලා තියෙනවා පුතේ ඒක තමයි ගලේ තියෙන අපිට නම් තේරෙන්නේ නැහැ මෙලෝ හතර වැඳපල්ලා කියලා වැඳලා එනවා තින් එතකොට දැන් අරුවන්ලි සෑය කියලා අපි වඳින්න ජෛත්‍යට ඒ වගේ වඳිනවා ඒ වඳින මිසක් ඒ කාලේ පහළ වෙන අනාගත ජනතාවට අවුරුදු 20 25 හෝ 30 ආයුෂ තියෙන මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ අපිට තින් තාම වාසනාව තියෙනවා ටිකක් හරි තේරෙනවා නමුත් මං හිතනවා දැන් වුණත් බණ කියන අපිට වුණත් සිද්ධ වෙලා තියෙනවා පොඩ්ඩක් අර විස්තර කතා කරන්න hina yana deval කියන්න වෙලා තියෙනවා මොකද මේ මිනිස්සුන් සතුරු කරන් ඉන්න එපා නැත්තම් මොකද්ද වෙන්නේ මෙයාලත් එක්ක මේක කරගෙන යන්න බෑ එක්ක නිදි කිරනවා එක්ක ඈනුන් යවනවා දැන් සූත්‍රයේ තියෙන එක හරි පොතේ තියෙන එක විතරක් කියවුවොත් එහෙම මහන් ඉන්න බෑ ඒකෙන් පේන්නේ එන්න එන්න ප්‍රඥාව අඩු වෙනවා අර ආස්වාදනීය දේවල් අහන්න කැමති වෙනවා ගැඹුරු ධර්මයේ යට යනවා විහිළු බණ උඩ එනවා ඒක තමයි ඔය කොටුවේ පොඩි හාමුදුරු වගේ අය හිට් උනේ ඇයි hina yanaewa කියනකොට ආසයි බණ බණ යට යනවා විහිළු උඩ එනවා දැන් මට ආරංචි වුණා TikTok පවා කරනවා කියලා ඒ හාමුදුරුන්ගේ බණ වලින් ඒ කියන්නේ එකී බණ නෙවෙයි කියන්නේ මොනාර කියන එකක් අල්ලගෙන කොල්ලෝ කට හොල්ලනවා ඒකට කට හෙල්ලනකොට හාමුදුරුවන් එහාට පැත්තකින් එනවා ඒක පේනවා අපිට ඒක ඒ තරමට පිරිනව මිනිස්සු ඒත් අපිට හොඳටම පැහැදිලි වෙනවා YouTube එකට ගියාට පස්සේ අපි YouTube channel එකක් මේ කරනවා වෙහෙරගල අරණ කියලා ඒකෙත් අපි දාගෙන ගියා දේශනා පිළිවෙලට කරගෙන ගියා නමුත් මේ හරි අඩුවෙන් තමයි මේක බලන්නේ හැබැයි කවි බණක් හරි විහිළු බණක් හරි බැලුවොත් ලක්ෂ ගණන් බලලත් ඒතර අපි දුක් වෙනවට වඩා එක නිගමනයට එනවා මේ මිනිස්සුන්ගේ බහුතරයකට ප්‍රඥාව අඩුයි එයාට තියෙන පොඩි අර නිකන් ටොපියක් කරනවා වගේක පොඩි ආශ්වා බණ කියන්නේත් අර ආශ්වාදයක් ඒකට වචනේ ඇත්තට මයික් පාවිච්චි කරන්නේ ආයන්න තයන්න අල්ල යන්න කියලා එකක් තියෙන අන්න එහෙම එකක් ඒ බණ කියන්නේ කට්ටියට ඒ කියන්නේ අහලා පොඩ්ඩක් අර විසි කරන චුයින්ගම් එක වගේ හපන විසි කරනවා නැතෝ ජීවිතේට ගත්ත එකක් නෙවෙයි එහෙම තියන් ඉන්න ඕන එකක් නෙවෙයි එයාට එයාලා බලන්නේ අර ඒකත් කවියක් වගේ ඇහුවා හරි සින්දුවක් වගේ තමයි ඒකත් එච්චරයි එතකොට ඒකෙන් හිතට ගත්ත දෙයක් අවබෝධ ඥානය මේ මිනිස්සුන්ට නැති නිසා දිනෙන් දින පිරියනවා ඒ නිසා එයින් අත මිදිලා අපි දැන් උත්සාහ කරන්නේ මේ ආරණ්‍ය ගත වෙලා කැලේට ඇවිල්ලා මේ වන පොත් කරගෙන බණ පොත් ඉගෙන ඉගෙනගෙන අටුවා ටික ගෙන්නගෙන දැන් මා අටුවා ටික ගෙන්නගෙන මම හැමෝටම යෝජනා කළා ජාතක අට කතාවවත් කියවන්නකෝ අනිත්‍යව මාරුණා නේද ජාතක අට කතාවයි පොට්ටික ළඟදී මං ගෙන්නගෙන අන්න මං කුටියටම අරන් ගියා මොකද කෙනෙක්ටවත් වටින්නේ නැත්තම් මංවත් කියව ගන්න එපා මට මං ද හැමෝටම කී කියඳලා මට කියව ගන්න වෙන්න ඊට පස්සේ ඉතින් ඒ හතම දැන් මගේ මේසෙ උඩ තියෙන මේ දවස්වල දැන් මම හිතන් ඉන්න කොහොම හරි මේක කියන එක මාත් කියවන්න ඕන මොකද ඒ කියවීමේදී තමයි අපේ ශ්‍රද්ධා සති සමාධි විරිය පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙනවා ඉතාල ඉහළ ආකාරයෙන් වැඩෙනවා ඔයි සූත්‍ර කියවදීම ඉස්සර මතකයි හරි පුදුම විදිහේ ප්‍රීතිවේග ඇති වෙලා තියෙනවා මට. ඒක පුදුම ධර්ම රසයක් දැනලා තියෙනවා කියවන කාලේ. දැන් එච්චර අඩුයි කියවන. නමුත් දැනුත් කියවද්දී ඒක දැනෙනවා. නමුත් 2004 5 කාලේ මේ නැවුම් ධර්මයේ ඉගෙන ගන්න කාලේ අපි හොයාගෙන ගිහපු කාලේ. ගල් දුවාරන්නේ කුටියට වෙලා මට මතකයි. පොත් කියව ගන්න බැරි තරම් උනන්දුවක්. ඒ කියන්නේ මේසේ තුන් පැත්තේ පොත් තුනක් තියෙන තමයි කියුවේ. අරක කියවන මේක කියවන මේක. ඒ කියන්නේ මේ හරි උනන්දුයි මොකද කොහොමද මේක ඉගෙන ගන්න ඉස්සෙල්ලා. හැබැයි පස්සේ තේරුණා ඉවෙන් වගේ මේක කලනුත් මං කියවලා තියෙන දෙයක්. මේක අලුතෙන් කියවපු එක නෙමෙයි කියලා තේරුණා කියවගෙන යනකොට. ඒක තමයි තියෙන වාසිය. දැන් ඒකනේ බය නැතු ඉන්නේ. දැන් මේ පොත් ඔක්කොම නොකියුවත් දැන් අර විශාරද භාවයෙන් මට ඉන්න පුළුවන් වුණා. මොකද
මේක කවුරු හරි ඇහුවත් ප්‍රශ්නයක් නැහැ මතක තියෙන්න ඕනේ ඒ තියෙන සූත්‍ර කොටස කියනකොට මට අර්ථය කියා දෙන්න පුළුවන් කියන එකක් තියෙනවා ඉතින් ඒක අපි සලකන්න ඕනේ සංසාරේ අපේ වාසනාවක් නැත්නම් භාවිතාවක් තේරුණා ඒක හැමෝටම නැහැ ඉතින් අපිට ලැබිලා තියෙන නිසා අපි මේ සෝදානන් වුණ අපිත් එන ශිෂ්‍යයන්ට උදව් කරන්න ඕන කල්ටි මහාන කරන්න ඕනේ මහාන කරලා යාළු ගන්නන්න ඕන දැන් මේ අවුරුද්දේ අපි තීරණය කළා උපාසිකාවත් මහාන කරන්න ඕනේ යාළටත් අපි උදව් කරන්න ඕනේ දැන් දෙගොල්ලොම මෙතන වාසය කරනවා දෙගේ දෙගොල්ලොම සමගියෙන් ඉන්න බව පේනවා කොහොමද ඉතින් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයයි ගැටෙනවයි කියන එක හරි අඩු කතාවක්නේ රණ්ඩු වෙන්නේ නැහැ නේ සාමාන්‍ය කොහේ තිබ්වත් බය නැතුව තියන්න පුළුවන් මොකද කිරී පැණී වගේ ඉන්නවා නේද දුටුවත් සතුටුයි හඬ හැව්වත් සතුටුයි ඒ නිසා මේ සමබරතාවයෙන් ඉන්නවා කියලා අපිට දැන් මේකෙන් අත්දැකීමකුත් තියෙනවා අපිට දැන් මේ දවස්වල රණ්ඩු නැහැ හරි අඩුයි ඉතින් ඒ නිසා ඕනෝන් නිස්සය කරගෙන උපකාර කරගෙන අපි යන්න ඕන එක තැනක් තියෙනවා ඒ තමයි අමා මහ නිවනට යාමේ වාසනාව ඉතින් ඒක ඉලක්ක කරගෙන एक हिते त्याग ना अभी ओब अभी हेमद ना मे धर में आने कथा करे तेना हेमद उदे अंत हाथ इतने गुडकाय नगेला तमंगी पिल कटूत करना पोड भावना कल पहाट भीतर मम इतन उदय वंदना वा सहभाग विनोला बहुत दिन इतना बुद्ध गुण तमय दम गुण संग गुण तमय सद्गायना करा इतना बुद्धानुस्सति दम्मानुस्सति සංගානුස්සති වැඩෙන බුද්ධ වන්දනාවක් කුමටද කියලා හිතෙන්න පුළුවන් කට්ටියට. අපි සරණ ගිය භාග්‍යතුන් වහන්සේ වඳින්නයි අපි එක යොදලා තියෙන්නේ. එතකොට ඒක පිනක්. වත්පිළිවෙත් තියදෙනවා, දානි ගන්නවා, උදේවරුව භාවනාවට කැප වෙනවා, පැය තුනක්. ඒ තුනෙන් තමන්ට සක්මන පරියන්කේ මාරුවෙන් මාරුවට ආධුනිකයට අපි යෝජනා කරලා දෙන එක දිගට වාඩිලා ඉන්න බෑ. නමුත් අර මේ පෙරණි මව්වරු නැත්නම් මේ මෙහෙණින් වහන්සේත් මේ මෙහෙණින් වහන්සේලාත් उपासिकाओ सामट दकीन लो पै देख तूने इन एक देखला अलुत कंपा वे पानी अपीट हम इन बैन गया तो हम तम मुलिंग मारूंगला सकमा कर लाड़ीला यम तनक हित समाधि वेच दवसे तमें उबूना भय वेपा अलुत तो मम्मी की आने समाधि मारे काप दवस तीन प्रश्न उठ पास नगेटोगा एक तत्ते එහෙම අවස්ථාව අපිට අපේ ජීවිතයත් අත්දැකලා තියෙනවා අපි ඕන තරම් එහෙම වෙනවා අපිට කරන්න ඕන කරනකොට මේක වැඩෙනවා වැඩෙන්න පුළුවන් හැමදෙස්සෙම වැඩෙන්නේ නැහැ වැඩෙන වෙලාවල් තමයි සමහරට උදේ පාන්දර වැඩෙනවා රෑ නිින්දට යන්න කලින් වැඩෙනවා සමහරට මට නම් වහිනකොට වැඩෙනවා භාවනා හොඳට සීතලට ඒ මගේ සප්පාය මම දන්නේ ඔබේ සප්පාය මොකද නමුත් ගොඩක් වෙලාවට අපි හිතනවා නාගෙන එහෙම ආවට පස්සේ හොඳට හිත සමාධිමත් වෙන මොකද කයේ තියෙන දරත ගතිය තද ගතිය උෂ්ණ ගතිය ඇතුලේ රස්නේ ඇත්තට අපි දන්නේ නැතුණාට ඇතුලේ තියෙන රස්නේ එළිය රස්නේට ඇතුලේ රස්නේ සමබර කරන එක තමයි කය කරන්නේ හැමදෙස්සෙම ඒකට උෂ්ණේ වැඩි වෙන්නේ හෝ අඩු වෙන්නේ ඉතින් ඒ වෙලාවට නාගත්තා කියන්නේ ලොකු සනීපයක් දැනෙනවනේ එහෙනම් භාවනාවට පෙර නෑම මොකද කරන්නේ නා ගන්න පුළුවන් නා ගන්න නා ගන්න වෙරෙන ඇඟ හොද ගන්න දැන් කොණ්ඩේ තියෙන උපාසකම් වලට නා ගන්න බෑ නිතරම. එයාලා මොකද කරන්නේ? කොණ්ඩේ පරිස්සම් කරගෙන නැග ටිකක් තෙමාගෙන ඊට පස්සේ ගිහිල්ලා පරියංකයට වාඩි වෙන්න බලන්න ඕන. පරියංකයට වාඩි වුණාම කෙලින්ම නිදිමත වගේ නම් එන්නේ. දැන් දන්නව නම් ඉතින් මම වාඩි වුණා මට නිින්ද යනවා කියලා දවල් එකට විතර තේරුමක් නැහැ ඒ වාඩි විල්ලේ. එහෙනම් මොකද කරන්නේ? බෝමලුවට ගිහිල්ලා එලි මහන්තනකට ගිහිල්ලා සක්මන් කරන්න ඕන. කුටි වලත් සමහරට සක්මන් මලු තියෙනවා. තැනින් තැන. ඉතින් ඒවට ගිහිල්ලා මුලින් අර කය ප්‍රකෘති වෙන්න ඇවිදින්න ඕන. දවල් 12න් පස්සේ වගේ නම් හොඳයි ටිකක් වේගෙන් ඇවිද්දට කමන්නේ. මොකද බත් කාපු ගමන් බත් මත යනවානේ. සර් හිමින් තාලෙට ඇවිදින්න නැතුව හයියෙන් හයියෙන් දෙපැත්තට ඇවිදලා බලන්න. ඒවල තිබිච්ච කම්මැලිකම අඩු වෙනවා. ඊට පස්සේ අර පියවරට හිතෙමු කරන්න පුළුවන් අපිට ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා. ඊට පස්සේ ටිකෙන් ටික හිත එක්තැන් වෙනකොට තබන්නම තේරෙනවා මේක නිකන් බ්‍රේක් ගහගෙන වගේ යනවායි කියලා. මොකද්ද? කය විසීම බ්‍රේක් එකක් ගන්නවා මේකට. ඇයි දැන් වේගේ වැඩි උඹේ? උඹ දැන් නවත්තන්න ඕනේ වේගේ කියලා අපිට කවුද දෙන්නේ සංඥාව? හිත හිත එක්තැන් වෙනකොට තමයි හිත කියන්නේ දැන් චුට්ටක් හිමිණියා. මෙයා. ඔයා යනවා වේගේ වැඩි කියලා. එයා අපේ යාළුවානේ කරරක් දාන්නේ අපිට නිතරම. එයා කියනවා යම. කොහොම යන්න ඕනේ? හිමිණියා. කවුද කියන්නේ මේ?
හිත කියන්නේ හිත කියනකොට අපිත් ඉතින් කන්ට්‍රෝල් අපි මොකද කියන්නේ ආයේ නම් යමංකෝ නැද්ද කවුද මායාකාරයා හිත හිත තමයි ඔක්කොම කරන්නේ චිත්තස්ස නියති ලෝකේ චිත්තස්ස පරිකස්සති හිතින්මයි ලෝකේ හටගන්නේ හිතින්මයි ලෝකේ පවතින්නේ හිතින්මයි ලෝකේ නැති වෙන්නේ තාම එතෙන්ට අවිලා නැහැ අපි තාම හිතින් හටගෙන හිතින් පවතිනවා තාම තාම මේ උත්සාහ කරනවා හිතින්ම නැති කරගන්න දැනට යන්න මේ හිතින්මයි නැති කරන්නත් ඕන ඒක ටිකක් ගැඹුරු තැනක් නිවනනේ ඔය කියන්නේ නිවන කියන්නේ කිසිම දෙයක් නැති තැනට ඒක මෙතන තියෙන විදියක් නැහනේ මෙලව නම් අපි ඉන්නේ මෙතෙන්ට ඇල්ල නම් කොහොමවත් නැ නිවනක් ඇල්ල නැත්තම් නිවන තියෙන ආන්නේ නිසා ඒක ඉතින් ගොඩාක් ගැඹුරු දෙයක් ඒක එකපාරට කතා කරන්නේ නැතුව අර හිතින්ම තමයි හැදුනේ හිතින්ම තමයි පවතින්නේ හිතින්ම තමයි නැති කරන්න ඕනේ කියන එක හිතේ තියාගෙන අපි මොකද කරන්නේ හිතට වසඟ නොවි හිතට අණ කරගෙන වැඩ යන්න ඕන හිතකෝ දැන් උඹර නිදිමතයි උඹ ගිහින් නිදාගනි අපි මොකද්ද කියන්නේ බෑ බෑ රැටන් නිදාගත්තා අනුන්ගේ දාණේ වැළඳුවෙත් අනුන්ට ණය වෙලා හරක් වෙලා ණය ගෙවන්නත් බෑ සඹට උඹ කියන එක හැමදාම කළානේ දැන් උඹ මං කියන දේ කරපන් දැන් අද නිදා ගන්න අද මොකද්ද කරන්නේ අද සක්මන් කරන්න ඕන කියලා කවුද අපි සැරට කියන උඹ කියන්නේ ඒකයි කාටේ උඹ කියන්නේ හිතට හිතට කියන්නේ තාල පුට කියන රහතන් වහන්සේ ලස්සන දේර කතාවක් තියෙනවා ඒ සයන්නාසේ කතා කරන්නේ හිතට එම්බාසිත දවගෙන එම්බලසිත නැත්තම් කතා කරන්නේ එහෙමයි ඕයි සිත ඔයි මේ මහනනේ දැන් ඔය දික්කල්ලේ කොස්ගොඩ පැත්තේ එහෙම නිකන් කතා කරන්නේ ඕයි මොකෝ ඕයි බොයි භාෂාවෙන් කතා කරන්නේ ඒක කවන්නේ නැහැ මොකද කොස්ගොඩ කට්ටියට ගානක් නැහැ හැබැයි නුවර ගෙනට කිව්වොත් ඕයි කියලා අඬනවා අනේ මට ඕයි කිව්වා මේ තමුසේ කිව්වා ඒ කියන්නේ පුරුදු නැහැ සිව්මැලි රහතන් වහන්සේ අමතනවා එම්බල සිත උඹ නිසා මං නිරයටත් ගියා උඹ නිසා මං ප්‍රේත ලෝකෙටත් ගියා උඹ නිසා මං තිරිසන් ලෝකෙටත් ගියා උඹ නිසා මං දෙවියෙකුත් වුණා උඹ නිසා මං බ්‍රහ්ම ලෝකෙටත් ගියා අරූප ලෝකෙටත් ගියා දැන් උඹ ආයේ ආයෙත් ඒ සසර ගමනේද මාව අරගෙන යන්න හදන්නේ රහතන් වහන්සේ රහත් වෙන්න කලින් හිතට කතා කරපිටතව කියන්නේ දෙන්නේ නැහැ ඉඩ ගෙදරයන් කියනවා අරව ඕන කියනවා මේ ටොපි ඕන කියනවා චොකලට් ඕන කියනවා අයිස්ක්‍රීම් ඕන කියන එක එක જાති ඉල්ලනවා හිත හිතෙල්ලුවට මේක කන්න බලුවා එහෙම බෑනේ කියලා තින් පරිස්සම් වෙන්න ඕන එක එක જાති ඉල්ලනවා මම මේක වර්ග කරලා කියන්නේ නැහැ මේ හිත එක එක කෙනා හිතේ තේ එක එක જાති ඉල්ලන්නේ අපි හැමෝම එකම දෙයක් කැමති නැහනේ දැන් චොකලට් වුණත් දැන් අයිස්ක්‍රීම් වුණත් එක එක වර්ග වලට කැමති නේ සමහර අය චොකලට් අයිස්ක්‍රීම් වලට කැමති සමහර අය වැනිලා වලට සමහර අය මේ දෙකම තියෙන එකට කැමති ප්‍රශ්න තියෙන ගොඩක් ඒ නිසා එක එක අයගේ තේරීම වෙනස්නේ ඉතින් හිත විසින් තමයි ඒක දීලා තියෙන්නේ ඉතින් ඒ තියෙන ඔක්කොම කැමැති දේවල් ආසාවල් යටපත් කරගෙන කවද්ද මම රහතන් වහන්සේල වැඩි මගේ සිවුරු පොරවගෙන පින්ඩ පාතේ වඩින්නේ කොහෙ ඉන්නකොට හිතලා තියෙන්නේ ගෙදර ඉන්න කාලේ ඒ හිත උඹම නේද කිව්වේ කවද්ද මම පින්ඩ පාතේ යන්නේ හද්දා වෙයි වහින්දි ඒ වැස්සේ තෙමි තෙමි මා පින්ඩ පාත යනක දැන් වැස්සේ තෙමි තෙමි පින්ඩ පාත යනකොට හොදි ඕනෙම නැහැ. ඇයි? බත් විතරයි ඕන හොදි සපේනවා වැස්ස විසින්. එහෙම අත්දැකීම් තියෙනවා දැන් සයන්නාසලට. හොදි ඩබල් වෙනවා. ඉතින් අර අර වගේ පියනක් තියෙනවා නම් ප්‍රශ්නේ නැහැ. පියන අරන් නොගියොත් වහිනවයි කියන්නේ ඒ දාණි වළඳන්න වෙන්නේ. නෑ එතකොට ඒ සයන්නාසලට එකට ආරක්ෂාවක් තියෙන්නේ නැති මං හිතන්නේ ඔය වැස්ස පින්ඳ පාත යන්න කැමති ඒකනේ වැස්ස තෙමි තෙමිනේ තේමලෙඩක් මටත් තියෙන වහිනකොට තෙමෙන්න ඕනේ කියලා මමත් හිතනවා නිතරම නමුත් ඉතින් අර පාරිසරික හේතු ශාරීරික හේතු නිසා කන්ට්‍රෝල් වෙන්න වෙනවා මේ පරිස්සම් වෙන්න වෙනවා නමුත් ඉඩක් ලැබුණොත් අපිත් ආසයි වැස්සේ තෙමෙන්න පොඩි කාලේ වගේ නේද ඒ නිසා වැඩිපුර සිවුරක් අඳනයක් තියෙනවා නම් අහල පහලක ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ රහතන් වහන්සේටත් එහෙම කැමැත්තක් තිබිලා තියෙනවා. අන්න කතා කරා. ඒකම මම කිව්වා ඔබටත් පුළුවන්
තාලපුට රහතන් වහන්සේ කතා කළා වගේ හිතත් එක්ක කතා කරන්න දොඩමලු වෙන්න හීනෙන් කියවන එක නේ මම මේ කියන්නේ හැබැයි හැබැයි කතා කරන්න ඔබ රැත් නිදාගත්තා හැමදාම නිදාගත්තා අදවත් භාවනා කරපන් කියලා නම් කතා කරන්න එතකොට ගුරුවරු පස්සෙන් එන්න ඕනේ නැ කෝටු අරගෙන තමන්ම තමන් විසින් පරිස්සම් දැන් ඉතින් අපි වැඩේ පටන් අරන් දුන්නා සාමූහික භාවනා පැය කිහිපයක් මේ යෙදුණා උදේ හවස නමුත් මේ දිනවල පිරිසත් අඩු නිසා අපි ලිහිල් කරලා තියෙන නීති රීති කුටිවලට ලක් තමන්ගේ පාලනය යටතේ තමන් සොයම් පාලනය යෙදෙන ඇවිල්ලා කවුරුත් අණ කරන්නේ නැහැ මේ දවස් ටිකේ අර කරපු දිනචරියාවම කුටි ඉඳගෙන කරගෙන යන එතකොට තියෙනවා බාධා මොකද්ද බාධා කුටි ඇඳක් තියෙන ඇඳ තරම් සතුරෙත් තවත් නැහැ ඇඳ දිහා බලන්නවත් හොඳ නැහැ මොකද ඇඳ දිහා බලපු ගමන් නිදිමත එන්න පුළුවන් ආදුනිකයන්ට ඉතින් ප්‍රවීණයන්ට එහෙම එන්නේ නැහැ ප්‍රවීණය ඇඳට හේත් වෙලා පවා භාවනා කරන හිටපුවා දැන් මමත් උදර්ලා දෙන ඉස්සර මට මතකයි වාඩි වෙනවා ඇඳේ භාවනාවට විනාඩි 10ක් වෙනකොට හිමීර නිදිමත එනවා අමාරුත් නැහැ නේද ඇඳ මැද හරින වාඩි වුණෙත් හිමීට ඔළුව පහත් කරනකොට පැත්තට ඊට පස්සේ කකුල් දෙක දික් කරනවා අනිත් පැත්තට අනේ ඊට පහසුයි සැතපෙන්නල් ලේසි කියලා ඕකටත් අයිලි වගේ ඕක තමයි කරන්නේ. ඒත් රෑට එහෙම වාඩිුණා කියන්නේ ඒ තරම් වාසනාවක් නැහැ. ඉක්මන නිින්දක් යනවා. දැන් වෙනදා මේ කොච්චරවත් කල්පනා කරගෙන ඉන්න නිින්ද යන්නේ නැහැ කියලා භාවනා කරන්න ගත් දවසට හිතා ගන්න බැරි තරම් ඉක්මනට අපේ නිදිමත එනවා. බණක් අහන්න ගත්තම ওই වාසනාව ඇති වෙන සමහර අයට. ඔහි නිින්ද යනවා. ඇයි බණ හොඳයි සනීපයි. සනීපෙට නිින්ද යනවා. හරි එහෙනම් මේ සියල්ලම සිද්ධ වෙන්නේ හිතින් තමයි. එනස හිත දමණය කළ යුතුයි. ඒක ඒකයි අත්ත නාහි සුදන්තේන. තමන් හිත දමණය කරගත්තොත් අර දුර්ලභ පිහිට ලැබෙනවා අපිට. මේ පිහිට දැන් ඇත්තටම කියලා දෙන්නවා කතාව කියන්න ලවන්නේ මේ වෙලාවේ. කතාව මම පොවට කිව්වනේ. කුමාර කශ්‍යප මාතා ගැන කිව්වනේ. එනිසා මතක ඇති කට්ටියට ආපු අයට. දැන් ඒ අම්මා හිතන් හිටිය පුතා නැතුව බෑ. කෙටියෙන් ඕනම් කියන්නේ තංග ඔලුවට එන්නේ නැහැ මේක මොකද්ද මේ කියන්නේ යන්නේ කියලා මේ මව් විවාහ වෙලා හිටපු කෙනෙක් තරුණියක් මහත්ය කැමති කරගෙන මහාන වුණා හැබැයි දරු ගැබක් පිටලා තිබිලා දන්නේ නැහැ අර කුස නිරායන කාලයක් ගියාට පස්සේ එනකොට තමයි පරීක්ෂා කරන්න ගත්තේ බලනකොට දරුවේ බිහි වෙන්නේ ඉන්නවා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩි මේ වැඩම කළා පිටිට ඉල්ලගෙන ඇයි දෙව්දත් තරුණහස එළෙව්වා තරුණහස අධිකරණයක් තිබුවා ඒකෙදි නිශ්චිත වුණා දරුග පිටලා තියෙන පැවිදි වෙන්න පෙර. ඒ නිසා වරද නැකි. ඒ නිසා මේ භික්ෂුණීන් වහන්සේ විසින් දරුවා බිහි කළා. කුමාරයෙක් නැත්නම් අපි කියන පුතෙක්. කොසලරයතුමාව දැකලා අඬනවා එහෙම ඇහිලා අරන් ගියා මාලිගයට. අම්මා දුකෙන් හිටියා. කිරි එරෙනවා කිරි දෙන්න ගෙනෙන්නේ නැහැ. දන්නවනේ දුක දරු දුකනේ. අවුරුදු 12ක් කල්පනා කරලා තියෙන පුතා ගැන. අවුරුදු 12. එක දවසක් නෙවෙයි. ඉතින් අවුරුදු 7ක් වෙනතුරු කුමාරය වැඩලා තියෙන්නේ රජමැදුරේ නම කස්සප රජමැදුරේ වෙන නිසා කුමාර කස්සප කියන චූටි කස්සප නිසා කුමාර කස්සප කියලා කියනවාද මහා කස්සප දරුන් කියලා තෙරුණාසගෙන් හිටපු නිසා නම් කරලා තියෙන සයන්නාසල මෙයා තමයි පොඩි කස්සප පුංචි ඇතර වයසනුත් අඩුයි ඉතින් එහෙම ඉන්නකොට මේ මාතාව ආව දරුව ගැන හිත හිත දුක් වෙ ඉඳලා අවුරුදු 12ක්ම ගෙවුණා දවසක් මගදී හම්බ වුණා අනේ මගේ පුතේ කියලා කකුල් දෙක අල්ලන්නේ පහත් වුණා සයන්නාස හිටියේ නැ යන්න ගියා ඇයි යන්න ගියේ අම්මා සසරින් එතර කරගා එදා හිටියනම් අම්මත් අහු වෙන පුතත් වෙනවා අම්මා කල්පනා කරා මේ දරුවා වෙනුවෙන් මං ඇඬුන් ඇඬුව තරම් අවුරුදු 12ක් අඬන් හිටිය මොකක්ද ඇති ඵලෙ කිසි පිහිටක් නැ අනුන්ගේ තමන්ට තමන්ගේ පිහිට විතරයි පාරවද වාඩිලා විපස්සනා කළා සංස්කාරගෙන අනිත්‍ය ප්‍රකට වුණා එතනම රහත් වුණා ආන්නේ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කළේ පුතා ගැන හිතේ අවුරුදු 12ක් හිටිය පිහිට ලැබුණද නැ පුතා අතහැරපෙක දවසේ එතුමිය පිහිට ලැබුවා ඒ නිසා අපේ අම්මලටත් ওই ප්‍රශ්නේ තියෙනවා ළමයි ඉන්න අයට හරි අමාරුයි ඇයි ළමයි ගැන හිතනවා ළමයි කෑවේ නැත්නම් අපි කෑවේ නෑ වගේ නේ දැන් මෙහෙත් ඉන්න අපේ උපාසිකාවත් දුවත් එක්ක හිටියේ නේ සම්බන්ධ වෙලා ඉති මේ වෙලාවෙත් නමුත් කියන්න වටිනවා ඒක බාධාවක් දරුවෝ ඉන්නවයි කියන්නේ සතුටක් නෙමෙයි මුලින් සතුටුයි තමයි ඔය ඉපදෙන කාලේ ධන ගාන කාලේ ඇවිදින කාලේ හරි හුරුතල්. හැබැයි අපිත් කාගේ හරි දරුවෙක්නේ දැන් මං හුරුතල් වගේ පේනවද? නෑ.
ලොකුණා මේ හුරුතල් ගතිය ඉතින් සමහර ළමයි අම්මලට බනිනවා සල්ලි දුන්නේ නැත්නම් ගහන අයත් තියෙනවා මන් දන්නේ කුඩු ගහන අය එහෙම ඉන්නේ අම්මලට ගහනවා ඉල්ලනකොට දෙන්න ඕන හැබැයි වෙලානේ තියෙන්නේ ඉතින් මොන දුකක්ද මේ දරු දුක කියන්නේ අර අතපය අත ගාලා හදලා අන්තිමට ඒ අත්වලින් ගුටි කනකොට කොච්චර දුකයිද ඒ කටින්ම බැනුම් අහනකොට කොච්චර දුකයිද ඉතින් ඒ ප්‍රශ්නේම තමයි මේ කුමාර කාශ්‍යප මාතාවටත් තිබුණේ. කියන්නේ නිවන් දකින්නත් බෑ දරුවෝ නිසා. ඒ තරම් නේක ප්‍රශ්නයක්. ඇයි? ඇට මිදුළු වල පව බැස්ස සිටින. හැබැයි සසරේදී අතහරින්න පුරුදු වෙච්ච අයට දරුවෝ කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක්. අපි දැන් අපේ ඉතින් බෝසතාණන් වහන්සේ අතහැරලා ගියානේ. वीरे नौकर महान मेरे पार मेट लज्जदी නෑ අම්මට කොච්චර ආදරේ වුණත් අම්මව තියන් ඉන්න බෑ ගෙදර මොකෝ අම්මා මොකෝ වෙන්නේ කුණු වෙනවා තේරුණාද දන්නේ නෑ මරුණම් මොකද වෙන්නේ අම්මා නෙවෙයි තාත්තා නෙවෙයි අපි කවුරුත් කුණු වෙන කොච්චර ආදරේ වුණත් තියාගන්න බෑ තියන්දල වැඩකුත් නෑනේ හැබැයි ඔක්කොම ප්‍රශ්න තියෙන මොකක් කරන්නේ එනකොට සසරින් इतरे वेन्नकोट पेविधिवेन्नकोट निबंधकोट प्रश्न विवर कौर एनोन्न अब दुख तेरीवा अब हीतेनवा महान अभी बेंदे अद्की मटे मंगोट पेरला बेंदर लमे दरिद महान माते कथा वेरे नमार निरुत्तर उना सह विसंधि उना संबंधे विसंधि उना बेंद गेलाहण मे निमाणवेन पुलवा दिना दिमाला दिगोल मगिल महानवेन पुलवांग आसावत्तिणर बांधिन्नोने की अभी बेंद बेंद गे मुद्दे का मारू कर आसावत्तिण अपीक मारू कर बेलवा एक नहीं मदिन्न पुड मारू कल अलग पुड अरे मुद्दा तीन वाट पुल दागण पुड वाट पुल मट दुखद मुद्द मुद्द इक दाल बल अद्दी समीर टेम उन्ना गेन का अलग ना कि मुद्द दाल बल दाल बल मुद्दी आयत अभी करण चारित्र चूटी अंगल अल वेन्न बांधी लेकिन कसाद बंदी संकेत मे बिरी नूल तीन अल्लाह कौर आप बंद दाण अष्ट की जयमंगल का तीन बेम के मीमट बस्ता आई दिग्ड बंद आई कपला एक गिदर आवन मे महानगर बेंदे तीन आस वेकर मंदेमकर मे वोट की तम तीन ए आसावा थारी वेडिन पोटो गेहुआ गेदर गहलार में बुद्ध पोटो वडा लोग मन पोटो वेडिन पोटो अरे दुख बार दवासी पोटो महा लोग दिया नोसर अरे मे लोग दिया बुद्ध रूप लोग मार्ग मार्ग दाकिन मम्मा बाल हर मुखदी बल्ड मणमाली तीन तटू अकुलागणी मणमाली आ दुख से मून बेरी मे गे विधंकल मगे अति सत्य ने दुखिंग इन फोटो अरे सत्टिंग मे मिन खड़ा अरे दुखना मगेट ऊरा
ඉතින් තස්මේනියා ප්‍රාන්තයට ගිහිපු වෙලාවේ ඒ තස්මේනියා ප්‍රාන්තේ එක ළමෙක් තරුණයෙක් මට කිව්වා බඳලා හිටියේ මේ ගෑණි බඳින්න හැමදේම ලක්ෂ 26ක් ගියායි කිව්වා ලක්ෂ 26ම අතුරේ ගියා එක දවසකට කාපු කෑමක් කිව්වා දැන් ඒ පරිප්පු අපි දෙන්නත් එකම කනවා කිව්වා එහි ඉඳා ණය වීගෙන මිනිස්සුන්ට ණය ගෙවන අය කොතන ළමයි ලැබිලා එහෙදිම ළමෙක් ඉතින් ඒ කියන හෙල්ත් කවර් මුකුත් නැහැ නේ ඒවයි බදු අය කරනවා ඉතින් ආසනීප වෙලා රෝහලකට ගියත් ඉතියා කිව්වේ ආ හිතනවා කෝ මේ වගේ රටවලට එන එක හරි හොඳයි කියලා නම් මන්නම් කියන්නේ දන්න කෙනෙක්ටවත් එන්න එපයි කියලා ඉතින් එහෙම කිව්වේ ඇයි කලකිරීමක් තියෙන නිසා නෝනා ඉන්න තැනම කිව්වේ මේකි බඳින්න කියලා මෙන්න මේකයි මට උනේ දැන් එතකොට ඒක සතුටු දවසක්ද දුක් දවසක් මනමාලියොන්ට නම් කොහොමද මන් දන්නේ මනමාලියොන්ගේ පාර්ශවයෙන් නම් මම දන්නවා හොඳටම උන්නම් කියන්නේ දුක් දවසක් කියලා මනමාලිය සැරසිලා සතුටින් වගේ ඉන්න පේනවා අර අඩන්නේයි යනකොට පළවෙනි ගමන යන දවසේ අඩන්නේයි අම්මා බදාගෙන අඩන්නේ මොකෝ මැරෙලයි දුකක් බොරුවටනේ හා මන් දන්නේ තාම එමු කරගන්න බැරුණානේ මේ ඒ මනමාලි අඩනවානේ බයට අඩනවද දුකට අඩනවද මොකට අඩනවද දන්නේ ආ එන්න තියෙන යන ගමන නොවේ මේක නමුත් ඉතින් ඔක්කොම රංග මඩලක් තමයි තියෙන්නේ ජීවන රංග මඩලේ නළුවෝ නිලියෝ මේ ඉන්නේ හොඳට සම්මාන දෙ ඔස්කාර් සම්මාන දෙනවා නම් දෙන්න පුළුවන් සමහර අය ඉන්න ඒ වගේ අය අපේ ගම්වලත් නේද තියෙනවා ඇති තැන එකක් නැති තැන තව එකක් ඊක රැඟීම තියෙන රංග නැකිය කුසලතාවේ ඒතර ඕක තමයි ජීවිතේ தත්ත්වය ඒක ලැබුණට පස්සේ කියන අනේ බැඳ නිසා අපිට මොකද කියන්නේ මහාන වෙන්න බෑ කියනවා ඒකද හේතුව නෑ එතන ප්‍රශ්නයක් නෑ බැඳයි කියලා කිසිම ගැටලුවක් නෑ ඒ දෙන්නටම පුළුවන් නම් ධර්මය අහලා තේරුම් අරගෙන දෙන්නත් එක දැන් අපේ ආරන්නේ අපි එහෙම ඇදලා තියෙන්නේ ගලෙන් උඩ ඉන්නේ මනමාලියෝ ටික ගලේ ගල පල්ලෙන් ඉන්නේ මනමාලියෝ ටික ඉතින් දෙගොල්ලොන්ට මොන්නම් ඇවිල්ලා උදේට හවසට බලාගෙන යන්න පුළුවන් මනමාලි සැපෙන් දින්නේ කියලා බලලා යනවා ගල උඩට ඇවිල්ලා නේද මනමාලයට ගල උඩට එන්න කියලා මනමාලිට පුළුවන් යටින්නම් බලන් ඉන්න. ඒ බලන් ඉදීමෙන් දැකර දැනෙනවා දෙන්නම සනීපෙන් ඉන්න බව. දැන් එතනත් ජෝඩුවක් ඉන්නේ. ඔය දෙන්න ඇවිල්ලා පරිස්සමට ඉන්නවනේ ප්‍රශ්නයක් නැහැ. දැනට ඔහම හිටපු දෙන්. නමුත් යම් දවසක අතාරින දවසට එක්කෙනෙක් දානවා පල්ලෙහාට. අනෙක් එක්කෙනාට යන්න ඕන අකමැත්තෙන් නමුත් උඩහාට යන්න. එහෙම වෙන් වෙන්න වෙනව නේද අපි දැන් දන්නවා මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ බද්ද කපිලාණියයි නේද බද්ද කපිලාණිය එකට නෙගී මහන්ල එකට ගියේ නමුත් හිතුවා මේ දෙන්නට මහන වෙලාවක් බැරිද වෙන් වෙලා යන්න අස්සිකෝනේ වෙනම යන්නේ කියලා පාරවල් දෙකකින් තුන් වරක් බැඳලා යනකොට පොළොව කම්පා වුණා ඒතරම් බැඳීමක් තිබිලා තියෙනවා සසරේ එහෙම තින් විස්තර තියෙනවා ඒක තින් අපි නැහැ කියන්නේ නමුත් වුණේ මොකද හොඳ දෙයක් ඇයි එකට ආවේ නිවන් දකින්න නේද මේ වෙන මොකක් පොල් ගන්න අරේ මේ වට නෙවෙයි දරපලන්න නෙවෙයි ආවේ දෙන්නත් එක්ක ආවේ අපි එකට යමු සංසාරේ කවදා හරි සැරයටින් අපි යන නතුරා දැන් මොනෝ කරන්න යන්න ඕනේ කියන්නේ සංසාරේ අමා මහ නිවන් දකින්න ඔයා මට පිට වෙන මං ඔයාට ඔයා දාන්නේ හදලා දෙන්න මං ගිහින් දෙන්න එහෙම නෙවෙයි වෙන්නේ සාමාන්‍ය හදලා දෙන්න මං ගිහින් දෙන්න. ඔයාට පොල් ඕන නම් මං පොල් කඩලා දෙන්න. පොල් ගාලත් ඕන නම් ලිලි ගහලා ගාලත් දෙන්න. මොනව හදන්නේ? දානේ හදන්න. අර මහත්ය උදව් කරා නෝනට දානේ හදාගන්න. දානේ හදුවට පස්සේ ගිහිල්ලත් පූජා කරාද. දැන් එහෙමයි අපේ බෝසතාණන් වහන්සේ යසෝදරා දේවියයි සසරෙදි පිහිට වෙලා තියෙන්නේ. දාන පාරමිතාව, සීල පාරමිතාව නේ කම්මේ පුරා ගන්න. එපයි කියලා නෑ කවදා. අන්න එහෙම නිසා කමක් නෑ දැන් මේ ගමන එන්නත් එහෙමයි ආරණ්‍යයකට එනවා නම් දෙන්නේ කියන්නේ අන්න එහෙම හිතාගෙන ඔයා යන්න ඔයාගේ පාරේ මං යන්න මගේ පාරේ අතරමඟදී හම්බුනොත් අපි hina වෙලා නාඳුනන් ලෙස යමු දැන් එහෙම නැතුව මෙතන දැන් හරිසෝ කප්පා එකතන නා ඉන්න තියෙන්නේ අපිට ඉතින් පෙමින් වෙලේ ඉන්න බැරි ඉස්සර වගේ කියලා එහෙම આવත් එම් වැඩක් වෙයිද වැඩක් වෙන්නේ නැහැ ඊට පස්සේ එන ඉරිසියා වෙන උපාසක මහත්තයෙක් උපාසිකාව දිහා බලන දැක්කොත් එම් උපාසක මහත්තයෙ මොකද හිතෙන්නේ මේ ගෑණි එක්කයි අපරාධේ තරහ යනවද නැද්ද ඇලිමෙන් හිටියොත් තරහ යනවා ඕන කෙනෙක් බලපු දෙයක් මට ප්‍රශ්නයක්
නෑ දැන් මම යන්නේ මගේ නිවන් මගේ යා යන්නේ යාගේ නිවන් මග බලන්න තහනම් නෑනේ කොහොමද බලන්න පුළුවන් එතකොට ඒවා මේ විදිහට සම්බර වෙනවා නම් තමයි අපිට නිවන් දකින්න පුළුවන් එහෙම බැරි නම් බෑ හරි එහෙනම් මේ විදිහටයි සත්පුරුෂය නිවන් දැකලා තියෙන්නේ එතකොට ඒක වෙන් වෙලා ගියා දෙපැත්තට ගියා හැබැයි දෙන්නම ගියේ අමා මහ නිවනට නිවන සමානයි ඒක වෙනස ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක් නෑ සුදු කළු උස මිටි ભેද නෑ මුකුත් ඇත්තෙන් එහෙනම් එහෙම ගමනක් අපටත් යන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු ඒ කියන රා නූල් බඳන්ද නෑ නූල්ේ කතාව නෑ එහෙනම් එතන අර මං කිව්වේ විස්තරේ මොකද්ද කිව්වේ තමන්ට ඕන නැත්තම් කරගන්න ඕන නැති වෙලාවට අපි කියන මේ නිදහසට කාරණා ගේනවා ගොඩක් වෙලාවට අර වගේ ඒවා තමයි කියන්නේ එක්ක අම්මව කැමති නෑ ගේ තාත්තා කැමති නෑ ගියයි महत्व गमती नहीं है नोना गमती नहीं है वो कहीं गया ना गमे मिनिस् गमती नहीं है बेरी मोन की तमाम ओण नम्मी करगा मुखा गमती नहीं तो मट मुख हो गया गमन या ना वहाँ वेदना नाम बरट दुख बरट वेदना ना पी पारा को ना दुख हुलाक वशें या तेरह आय ना गेदर लड़ाक नहीं दुख देने दुख देने पास कथांधर उवर है अरे या गमती नहीं मैं आने वो निकल कर गए मन या मट वे कल की रेन पे आना तो एक पार्टी आने बहने किधर इन बेहला कल की रेन मट मत गए मम्मी आना हाथ नोट मट कल की रेन देवा किधर काटी मट कर ला मम्म गीता इन मास या तीस अन्न होने के लिए मग इस सिंधु हाँ आ रही है मगे कैसे मैं लोकगा मेक मे पड़ी खाले चटीन तीय इक स्पीकर अर दिख मद तुंगणी का ඉතින් ගමේ මායට සින්දු අහන්න මං සින්දු දැම්ම මෑති මොකද ආයේ ඕනේ නැහැ ගෙදර මිනිස්සුන්ගේ කන් කොහොමද තියෙනවද හිතන්නකෝ ඉතින් ළඟදී ආර මැරිච්ච බාප්පා එයා මොකද කරේ මම යන්න සතියක් තියෙද්දි මෙයා කරේ උඹ දැන් ඔක අහන වැඩි කියලා ගත්ත වයර් එක අරගෙන දැම්ම වහලුඩට දැන් මට ගස්ම ඒවා නගින්නත් බෑනේ ගන්න ඒ නිසා මම මොකද කරේ හරි කමන්නේ බාප්පට හොඳ නම් දා ගන්න කියලා මම යන්න ගියා ගෙද අපේ මේ තාත්තලා ඉදර මම ගියා හිටිය ආච්චිලා ඉදරට දැන් එදායින් පස්සේ අර ඒ යන්ත්‍රය මම පාවිච්චි කරේ නැහැ අත්‍තරම මට මං කල කිරුණා ඊට පස්සේ මං ඒකේ ස්පීකර් දෙක දෙපැත්තට ගලවලා දාලා අර මදේ අල්මාරියෙන් දාලා ලොක් කරා ආයි අහන්නේ නැහැ කිව්වා අත්‍තරම අහන්න උන්නේ නැහැ මත් ආයි ඇවිල්ලා අර අවසන් ගමන මට යන්න උනා එතනින් පස්සේ ඒ කියන්නේ අපි අර වීරවන්ත වෙනකොට එක පැත්තකට යනවා ඒකට අනිත් අය පොහොරක් දානවා අපිට එපා වෙන දේවල් කරනවා ඒ ඉස්සර නම් මේක යුද්ධ ප්‍රකාශ කරනවා අහන්න දුන්නේ නැත්තම් හැබැයි අර අන්තිම සතියේ හිතලානේ තියෙන යන්න ඕනේ කියලා අර එක එක අතහැරනවා එක එක අතහැරනවා ඉතින් ඒක සතුටුයි ඉතින් අවුරුදු 17න් නෝ විස්තරේ වුණේ මේ ලොකු කාලයක් නෙවෙයි මේ වැඩි හිටියෙක් කියලා නෙවෙයි ඒ වෙලාවේ ඒ තිබිච්ච පොඩි දේවල් ඉතින් සාමාන්‍ය දේවල් ලෝ නමුත් ඉතින් අර ලොකු දෙයක් අතහැරියානේ තරල දාලා ඊට පස්සේ යන්න ගියා ආය අර වයර් එක ගන්න ඕන උන්නේ පස්සේ යා ඉතින් නැගලා ගන්න ඇති යාලට ඕනේ නෝනේ අහන්න නමුත් මට අනුග්‍රහ වුණා ඒ බාප්ප දැන් නැති වුණා ගිය සතියේ දුවෙත. නමුත් එයා එක කරා මං එදා මලගෙදරදී කියන්නේ ගියේ නෑ හොඳ නෑනේ. නමුත් දැන් කිය යුතුයි. අපි එනම් බලවත්ව සිටුවොත් යනවා කියලා අපිට දෙවියෝ පවා උදව් කරනවා. දෙවියෙක් කර උදව් කරනවා. ඒක මගේ පැවිදි ජීවිතේ මම දැකලා තියෙන දේ. මට පැවිදි වෙන්න යන්න ඕනෑ කියන හිත ආවෙලා විසහ අදිෂ්ඨාන කරපු වෙලාවේ මට අනිවාර්යෙන් ඉෂ්ට දෙවියෙක් එක දෙවියෙක් කවුරු හරි උදව් කළා. एक मेचर दिग गमन कबड़े अन्न लुने दुर्गमन अन्न लुने एक मेवेला तीर गणती तमाइ कौरवत नैवे अकमति तमंग हितमय निबंध कि तमंग हितमय पेरे तो वाट इवेन कौर पलिने अपिमतम अपिटतम बेरी अपिमतम हेतु हदा गण अर की अकमति कमति कर गुलवा तमंग कमति ना අර අපිට කියන්නේ විස්තරේ අපිට කියන්නේ අනේ සයන්ස් හරි දෙට මට දුක තේරෙනවා සයන්ස් අනේ අපි ප්‍රමාද වුණානේ අපි බැන්දනේ ළමයි ඉන්නවනේ ඔන්න චෝදනා නමුත් මාරේ ආපු දවසට ඔය කිසි චෝදනාවක් නැතුව මේ අට්ටි ලස්සනට ගමන යනවනේම නම මොකද ගෙන යනවද නැද්ද පිරිමියෙන් නම් කෝට් දාලා යනවා ඉතින් ටයි දාගෙන අවසන් ගමන යන්න බෑ බෑ කියන්න බෑ गील निकांग लंग मल गेदर गील वाल उड दिया पेटी अरिया गेदर दीयरागना अच्छा आंडवा मद वाल गील वाल उड दिया आई अंड पास अर अरका कड़ा ताजे वाले मद मत
ඉගෙන මිනිසුන්ට මේ පුදුම අමාරුයි මේ කතා හැරගන්න. කෙනෙක් මැරුවාට පස්සෙවත් මොකද කියන්නේ? අතාරින්න ඕනේ තින්නේ මලකුණ නැතින්නේ. දැන් මලකුණ වෙනුවෙන් අඬනවා කියන්නේ මොන කමක්? මොකද එයා ඉන්නකන් ඇඬුවනම් කමන්නේ. ඒක ටිකක් හරි සාධාරණේ මේ මිනිහා දැන් හිතත් මෙතර නැතිකොට මේ කය විතරයි තියෙන්නේ. ඒක ගෙනිය ගන්න දෙන්නේ නැහැ සමහර මලකවලු ගියා. පෙට්ටිය වහගන්නේ කොච්චර යුද්ධයක් කරලා මිනිස්සු වට කරගෙන නේද? අර ගෑනු ටික අදින්න ඕන කට්ටියක් ගිහිල්ලා පිරිමිඩික තමයි පැනලා කොහම හරි පෙට්ටිය වහගන්න. දැන් පෙට්ටිය කැඩෙන සමහරට. අර කට්ටිය දඟලනවා. අලුත් පෙට්ටියකුත් ගන්න වෙන්නත් පුළුවන්. ඉතින් එන්තර අනවබෝධයෙන් තමයි අර සතිපට්ඨානෙ නැත. මේ අවබෝධය ඇත්තේ නැහැ. ඉතින් අපි හිතන ධර්මයේ අහපු ධර්මයේ දන්නා එහෙම නැහැ. ඒ අය බොහොම අවබෝධ ඥාණයෙන් සිහියෙන් මේ කටයුතු වලට මුහුණ දීලා අපේ දැන් ඥාති දෙපැත්තකම ගිය මාසේ අපි මුහුණ දුන්න මලගෙවල් දෙයකට ඉතින් අපේ අම්මගේ තාත්තා මැරුණා ඒකට ගිහිල්ලා අපි කටයුතු කළා වලට දාලා පස් දාන කම්පාව ඉඳලා මම බලන් ඉඳලා ආව මේ කිසිම දුකක් දැනෙන්නේ නැහැ මේ බාප්පා මැරුණා ඊට පස්සේ සති එයාගෙත් වලට ගියා පස් දානකම් හිටියා වහනකම බලන් ඉඳලා ආව එහෙම දුකක් දැනෙන්නේ නැහැ. ඉතින් මං කියන්නේ ඒක හොඳයි. ඉතින් දුක දැනෙන්නේ නැති එක හොඳයිනේ. බලෙන් අඩන්න ඕනේ. ඕනේ. ඒතර ඔය තමයි ස්වභාවය. එතකොට මැරුණට පස්සේ බෑ කියන්නේ යන්න වෙනවා. හැබැයි නිවන් දකින්නේ කොහොම කියන ගොඩාක් හේතු. ඔන්ලයින් ක්ලාස් තියේ කියයි. පන්තියක් යන්න ඕනේ කියයි. කෑම හදන්න ඕනේ කියයි. මං නැත්තම් ඉඳියන්නේ නැහැ කියලා කට්ටියට ගෙදරයිට. නේ අක්ක නැත්තම් පිංගම් කරගන්න බෑ කියයි. දැන් ළඟදී කිව්ව කට්ටියක් එහෙම කතා වුණා. අක්කයි පිංගම් කරේ අක්ක නැති වුණා අපි කොහොමද පිංගම්? ඉතින් අක්ක අක්කට කියලා පිංගම් කරව ගන්න අක්ක ගෙදර එක්ක යන්න හදනවා. ඒ තරම්ම ටිකක් මොලේ මදි කතියක්. අපිට කියන මන්ද බුද්ධික ගතියක් මිනිසුන්ට තියෙනවා. මරි මෝඩ ගතියක්. ඒ නිසා ලැබිච්ච අවස්ථාව පින්වත් ඔබ ප්‍රයෝජනට අරගෙන තියෙනවා. මේ ඇවිල්ලා දැන් අතර වෙලා කට්ටියත් එක්ක දැන් කටයුතු කරන තාවකාලිකව තමයි අපි නතරලා ඉන්නේ හැමදාම මේ නතරලා ඉන්න අපිට බෑ මමත් යන්න ඕන කවදා හරි ඒ නිසා ඉන්න ටිකේ මොකද කියන්නේ කාලා බීලා ජොලියේ ඉන්නවද නැත්නම් මොකද කරන්න බණක් භාවනාවක් කරගෙන ශක්තිපමණින් නේ සක්මනක් කරගෙන භාවන සක්මන් භාවනාවක් කරගෙන පරියංක භාවනාවක් කරගෙන මේ බණ ටිකක් අහලා හිත හදාගෙන මෙරලියන් නේද? එකට මැරෙනවද නැත්නම් වෙනනම් මැරෙමුද? ඉන්දියාවේ හරියට කරන ලෝක එක් වෙන දෙන්න නැත්නම් ගෙවල් වලින් උබෝපෙච්චා භවිෂ්‍යතිය කියලා දෙන්නත් එක මැරෙනවලු. දැනුත් තියෙනවා. ඉස්සරත් තිබිලා තියෙනවා. ඒ සූත්‍රයක් තියෙනවා. පිය ජාතික සූත්‍රය කියලා. ඒකෙත් තියෙන හැම. දෙදෙනාම පරලවදී එක් වෙමු කියලා එක පාරටම කෝච්චියට බෙල්ල එක්කෙනෙක් තියෙන අනිත් එක්කෙන පැනලා දුවනවා. ඒ කවුද පැනලා දීුවේ? මොලේ ටිකක් හරි තිබිච්ච කෙනා දුවලා යනවා හරිද? නක කෝච්චිය ලඟ වෙනකොට දුවනවා. දැන් තියන් ඉන්නවා කිලෝමීටරකට දුර තියෙනකන් කෝච්චිය දැන් තියන් ඉන්නේ චණ්ඩියා වගේ. ලඟ වෙනකොට මතක් වෙනවා ඔගේ යකඩ රෝදන තියෙන අප්පා. අහුනොත් බෙල්ල චිරිචිටි කාලේයි රිදෙනවනේ. ඒක සුදුසු ක්‍රම යන්නේ මැරෙන්න. හරි අමාරුයි. ඊපස් කියන බෙල්ලේ වල දාගත්තොත් ඉක්මනට මැරෙයිද? ඒත් නෑ විනාඩි 5ක්වත් 10ක්වත් යනවා මැරෙන්න. වේදනාව විඳලා 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 හුස්ම ඇදලා ඇදලා තමයි මැරෙන්නේ. දැකලා තියෙද? මං නම් දැක්ක ඔය ඉන්දියා ගෑනු ළමයෙක්ගේ ෆොටෝ වගේ මොනවා හරි ලීක් වෙලා ඉන්දියාවේ සමාජ ජාලාවකට ඒ ළමයා ලැජ්ජ වෙලා ඒ අන්තිම ඇමතුම ඒක යවපු පිරිමි ළමයාට අරගෙන එයාට පේන්නම මෙයා බෙල්ලල දාගත්තා. ඒක පටිගත වෙලා තියෙනවා. එයා ඒ දඟලන එක තියෙන එක මෙහෙම අල්ලගෙන බෙල්ලේ ලණුව ගොඩක් දඟලුවා. විනාඩි 5කට වඩා දඟලුවා. පස්සේ තමයි මැරුණේ. එමුණ අපිට දකින්න විදියක් නැහැ නේද? වස වස බොනවා. උඹ පෙච්චා බවිස්. උඹත් මායි දෙන්නම මෙලව බැරි නම් පරලෝවදී හරි අපි හමු වෙමු නංගා කියලා මොකද කරන්නේ? බොනවා වස බොනවා. මොකද වෙන්නේ? බඩ දනවා. වස බිව්වම බඩ දනවලු. මන් දන්නේ නැහැ මන් බීලා නැහැ. අපේ බණ්ඩා කියලා කොල්ලෙක් හිටියා ඌ වස බිව්වා. ගමේ අපේ ගමේ. අර පොල්වත්තේ දිව මට අම්මදරේ. එදා ඉඳන්ගෙන වස බණ්ඩයි කියලා. මොන බණ්ඩයි? වස මූ බීලා තියෙන්නේ බෝතලේ හොදගෙන. તો වස බීලා නෑ. අර ගඳ එන්න ඕන නිසා බෝතලේට අතුර දාලා හොදලා හොඳට බීලා. හරි. දැන් ඒක බිව්වයි කියලා සැපද?
නෑ පුදුම විදිහේ වේදනාව විඳලා තමයි ඒත් මැරෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මැරෙන ලේසි ක්‍රම කියලා ඒවා නැහැ. ඔක්කොම තියෙන්නේ හරි අමාරුව. ඒ නිසා අපි මේ මැරෙන එකට කලබල වෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලා ජීවත් වෙමු. ඉස්සෙල්ලා පාරමී පුරන් ඉමු. අරය එන දවසක වෙල අපි වරගෙන යයි එදකන් ඉවසලෙමු. ඉතින් ප්‍රශ්නයක් නැහැ. එහෙම හදිසි වෙන්න ඕනේ. නෑ කොහොමත් අපි දන්නවා ආදාදේ ඉමරු කියලා දන්නවා. ඒ නිසා හොඳ සිහිය පිටුවා ගන්න. මැරෙන්න නම් හිතන්න එපා මොන ප්‍රශ්නයවත්. ජීවත් වෙමු. अरे उले इन मनुष्य दिव्यवीन जीवा तेन जीवा तेन जीवाई वाटी है मेरुन गमी आप एक लुक खता वाल मन देने ये बापाई पुताई तम वेडे कर लिदी हो रहा लेकिन ना अन्गी अम्मी सुट ये हो रहा खाड़े विकन खाड़े दी वे या तीर तीन खड़े मिनीसुट पारे अमार मतर वाल मड वाल हर के उलुअल मैं रेदी हर कंकर इक पिंक मतम हर उलुअप पवतम रेदी हर कंकर मैं इपदी रेदी ने तू मन लोके प्रेत एन आश्वराते ऐ हरकुल अतिवणिस असरते हरकुल अतिवणिस हृदय तीवना हृदय हो रहा बाप पुताट बैन अट मेरेपरण जीवत् जीवत् अयुब मेरण तुम अपाये विस्तृत तपर करी मनुष्य लगे जीवत् अभी वाटना विशेष अभी मे धर मे हजीर वाटना स्वायन वाटना मेहन वाटना मंगता मगतमीन अभीट मे पास पासीकावंट इक पिनाखरी तब कर लभ मिता नीट गिदर को मेरण 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 सामने उदेटो का वाल्ट बीयनो का ऐट बीयनो का वलांगदनो रेदि होदनो मोपरनो निकट हाँ बलांगीनो ये बेरे टीवी दागन बलांगीन ये बेरे नटनो ये बेरे नमरी वायुंगन जाति अबील बलन एक अत दावे इंकरा गिदर सतुटे बील बलो नाल बलो उल्वेटल बलो एक किसी मदे मे करे मुकद अपीट कर दिया दील तीन आवेदी दीन साख मंकरण एंड वाट वेड साख मंकरण वाट वेडक ने बील भावना करण मुत कर पोत्ती पोत्ति का किएवाण बेरना बनटिका आह इत ये सत्म आप रे आटे बण वार युदलती है अरको इधर दवस वत्पील भावना कल विहेसकर दवस कवसाने अर बेहब बैटरी अट चार्ज बण किया सहम निका इन इन समाट अभी अरती एंड बोलवा उखटली भाव एंड बोलवा इपावे बोलवा उच्चर मनकावा समार विट हेम एंड बोलवा कम मलिकांगी वे बोलवा मुकट मुकट दप मेमीद गिवाल पैत्ती वाद गिहिंगे नो अगले हितेन बुलू आन्ने ए हितेन गोट आन्न एक नहीं थी वे नो आपींग स्वामी नहां से केने कापिट दार में वीर है थी करना गोट दें मेक एत्तर वीर या कहती वे नो अब उस्सा है कहती वे नो अगदा साथी एंग आन्ना वन मासे अक्वाती नहीं बुलू आ समार इट दें मे अपे पिटिपासी न महातुरु दे महातेरे नो आन्ट मम्मी किया एक तहन मे हिटवना जान पुला एक प्रश्न है नहीं मांग किया नमुन मे दार में हानो पर हितेन नो ना पी इटवाडा काले इन्न अभी देना गुहेर इन्न ने मे आरण्य दिन वासी तो मैं अभी इक इन पुलवाणी कदना आरण्य अते दुरी इन पेन मे दिन दुखाई गुडा दुरारण्य महत्यदाल दुराराम गड मे अम्मदे अम्म दुर दुख अतीनवाणी कुछ अभी प्रेम कत्न हित अतुलेने प्रेम तो जायती सोको नाट अभी एक अति करगणी अयर मंकी प्रेम का दुख सोके तो मे अंतिम तंकी आने प्रेम करें दुख नंकी प्रेम करना का मुल मुल समय सपाई नहीं रेकट इन सपाई दखन सपाई दिन निंदे अने वाले इवती नम खाले नती खाले मुखदे सोके दुख
हेतु निशाचरा महान लैद मे सासनी मनो निषाद प्रेम शोकनी तत्तन एव सामान्य करोनी तमंट पीट तमांग विराय एक दनगा कुमार कश्यप माता खान बोर्ड ने मेकिया मे उदर कने मेकिया मेकिया निबंध की काटवा अभी वैकनी अन्न बे अरे बल्ले बेलट दंगल वर अन्न गल अदगनी बलिंग दयान बोल हरक दयानी हरक दयान समार मिनी ना अन्न दयानी हर मार वर ना अन्न गल कुछ मार दिन या पड़ी का लबे हर अमार ना वन अब बापाले को पुदूम विधि अमार अरे लिंदी ना वो बल्ले वाड़कोरोगे ना वो तेरी काल अभी नैव बल मम पास उदयम की ललट पेन ना उदयम नाड़ेनो एम पुरदूना पसे पसे पुरदूना मटमद पड़ी मे दम तक अतने कथ हर अमार ये वगे निबंधकने हरी अमार अटनो अ गुरुवर नितर अदी तर मे इन श्रावक्योटिक गोलियोटिक हरी कमेत्ते निबंधकिन इन गुरुवर हरी पहासी अय पड़ी आवादर कट्टियाल वेड़े करगा बोरुकिया बोरुकरा हट वीर वंत पोते बोरुअन पोत कुदी लिया मेहन हटे पोते लिया पे गर वेड़ी का गिदर महापोता पोता कल लिया बेरी की लिया कर दिखेट आया निंदागा गोलिया पोते लज्जा मगे गुरुदेव हसी मागे मनो नोहित मम पैक निदागा दवाते पोत लिया तीन उत्तेजने कपिट अई मिग लिया मंकरा पैक अन्न उत्साहर इक निशा गुरुवर अब तीन करण भावना पोते लिया दैनिचदेवा पोते अलुत कटी कलव लेने तीरने कलबल कार्यज्ञ मे पील दी मंग योजना गल पील का नम तापील उन्नते मैं उत्साह वेरी बरा कार्यती बटन लेनी समय को टिकेट बुद्धन कैम कन्न प्रमाण अड्डर रेट मत बन प्रमाण बड़ी कर थिंग लम इन गए भी तीन मुगदेन हेरे बुरदेनो नहीं बड़गा दनगा इन पास अभी तीन आगे निवन मैं टिकेन टिकमें मेवेन दनगा कट्टी इन अभी तीन कट्टी इन एवं कथ अंदर मुख कट्टी खाली बड़गा बटन कत् अलुते आप बड़गा इतकोटे यहाँ अरगटी आनी अभी दिनों अभी तम वेगलता अपे मट मे बड़गा दिपाणी गल नगर दनगा अलगना नगिटगन कवदर अभी अभी दिन वागल अभी अधिष्ठान करोन तीन तत्ंगी सतुटिंग नवगीना क्यूचन हर मंकी अंडन कुटा लोके पेरलना तपी कोहम दिन्ना सातुटी कोरोना वगैरह अभी दुक्ने मुको दुक्ने अद मेरुना तपि दपेट हों तेन आगा पुलवा ए बाय नती लागिया ए बाय नती उड़ी धर में पेट एन सा मीता वटिना धर में अक्ले बिल तीन लावे ये धर में अपीट दायाद वेच वेला आनंद महाराज ना सेट पिंदोना निरंतर उन्ना से सात अभी मे धर में लागा नमून पिंदुन पिंद गान के मैं अभी कलगुण साल सी कल युत ऐसा से उन्ना से तमें अपने लसन धर में कोटस कल दुनि वेंकल दुनि वर्ग कर लुनि पलवे धरम सांगर अग्नावटना दिलतीन तीन सा मम हित मे धरम करण कि कथागर अब हेमदा एक्मदेन कथागरती मे धर्म देश आप आहनकोट अब अलुत अलुत देवाल जीवित गिनगा लेबे धर्मरस दैने मुकड़े धर्म की सहगनगा इंद्रिय धर्मटिक वेडेना श्रद्धाव सिहिय समाधि विरिय प्रज्ञा इंद्रिय धर्मटिक वेडेना अभी मे वैगनगा सह कथाभ कन्नोड़ी देने सह मंगुन अद वीर कला पया वितर मंगित नगतना
ඇතිනේ දැන් දැන් ඉතින් නිින්ද යන හොඳට මොකද බණ ඇහුවා බණ අහද්දිම වාගයන් නිදිමත ආවා ඉතින් කුටියට ගිහිල්ලා ඔළුවට කොට්ටේ තිබ්බ ගම ඉතුරු ටික එයි එනකනු 100ෙන් යන්න නිින්ද යනකනු 100ෙන් ඉන්න 100ෙන් ඉන්නකොට තේරෙන්නේ නැත්තම් බුදු ගුණ ටිකක් හරි වඩන්න එතකම් එතකොට 100 100 තියෙන 100 කොහෙද තියෙන්නේ එතකොට බුදු ගුණ කෙරේ එතන බුද්ධානුස් සති සතිය බුදුරජාණන් වහන්සේ 90 තියනවායි කියන එක තමයි බුද්ධානුස් සති කියලා කියන්නේ කායගත සති කියන්නේ කය 90 සිහිය තියෙනවානේ කය කොටස් 32කට සිහිය තියෙනකොට කායගත සති කියනවා මරණය 90 සිහිය තියෙනකොට මරණ සති මරණය මෙනෙහි කරන කෙනාට කියන තියෙන මොන සතිය මරණ සතිය ආන්නේ නම් අපි මොකක් හරි සතියක් පිටව ගන්නට ආනාපාන සති මොකද හුස්ම රැල්ලට හිත පිහිටුවා ගැනීම සතිය සිත සිහිය එනම් මොකක්ම හරි සතියක් නොතිබුණොත් අපිට සතිය නැති වෙනවා හිත පිට යනවා එන හිත පිට නොයන්නට උත්සාහ කරන්න වීර කරන්නට මේ අපේ මෙහෙණින් වහන්සලට ස්වාමින් වහන්සලට උපාසක උපාසිකාවන්ට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා මේ උතුම් මරිහන්ත භූමිය හැමෝටම සතුටින් සමගි සමෝදාණේ සුවසේම සීලාදි ගුණ පුරමින් සමාධි ප්‍රඥා වඩමින් නිවන් මඟ පූර්ණේ කරගෙන තමන්ට තමන් උතුම් පිහිට කරගෙන ලෝකී තියෙන ලොකුම පිහිටවන අමා මහ නිවනින්ම සැනසෙන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු ත්වං